දකිනවා මේ මාධ්‍යවලින් කිව්වම ප්‍රකාශයක් කලා පැහැදිලිීම මේ පාර පාලිමේති මතිවරණයට නාගානන්ද සහ ඔහුගේ පිරිස ඉදිරි පත්වනෝ කියෙන. ඒ සම්බන්ධවෙන් දේශපාල පක්ෂයක් ලෑපංචිකිරීම සඳහා ජනවාරි මාසේ ඉල්ලීමක් කලා මෙැතිවන කොමසම ඔුන්ගේ නීතියන්ු ඕවන් එක රජිස්් කිරීම පටන්ගන්න ඕන නමුත් කනගාටුව එකන්ඩ මේ සබන්ධ මතිවන කොමිසමට මේ පක්ෂ යාා පංච කිරීම ප්‍රමාධ කිීම සම්බඳධව ඉතා දැඩිසේරෝ දෝෂාරෝපණය කරන්නට සිද්දවන ොකද ජනාධතිපති ම මෙතිවරණේදී වෙච්ච සාධාර්නය මතිවන කොම ස පර්මි දන්නවා. වංචා කරලා අන්තිපට මැතිවරණයට ඉදිරිපත්වීම වලක්වල ඉල්ඟට සීට තුනේ කටියේ මඩ ගහපෙයට මෙතිවරකොසම ක්ම දන්නවා. එකකෙද ඉල්ලි මක්ල වහාම මේ සබන්ධ ම තිීන්දුව අ කරම් ප ල්ල මිට මැතිවන ඉසල්ල තවත් දො ස් නට දදි සසල්. ම ජනා න න්නන්නේ මේකට වහම තීන්දු අත් දෙන්න මොක දොතන එකස දැනට යන පක්ෂ හැත්තෑාවක් හැත්තෑවෙන් හැත පහකිිතර තිය දන්නවා වෙලද පලේ විුණන පක්ෂ මිලියන දහන්දල තිය දක්වා වෙල්ලදපොලෙන් පක්ෂ විකුණනවා. ඒඉ මේක වහම නිර්ව්‍යාජව පරෙක හතුලිස් පහ දල තියන හතුලිස් පහහි ඉන්නවා කීපත දෙෙ න්න නිර්්‍යාජාව රටව වන්වෙන් යමක් කරන්ඩ දිරිපත්නය වහම මේ සබන්ඳරු තිීන්දුවක් ගන්න කියනෙ. දනුදුරන්න මේ පහුගේ හත්ව නිද ැතිවන්න කොමසමට දැනුන්දුන්නඒ පක්ෂලට නොකද ස්වාධන කන්ඩයම දෙක තුන හතර පහ කිනාවග මේ දේශාල පක්ෂය නමකින්නක. අපිව ශ්‍රී ලංකා බිනිවිදධ පරමුණ නමින් අපිට මේක පචන්දීත ඉදිරිපත්වයට දෙන්න කියලලා. නමුත් ඒක මේ ජනවාර්ය මසයන්ද මාර්තතු මාසයක කිසිම පියවර ගන්නඩ මැතිවන කොම පෝසත් වන මේ සම්බන්ධව අපේ දැඩි විරෝධය පාන කටයුතු කරන්න දැක්වේ මේ ලිපියෙන්. දක කටියයක්ක් කහන බ වෙනවිධ පෙරමුණ ලියා පපදිංචි කලාද ඒකේන්ද දිරිපත්වන්නේ නෑ වනිවිත පෙරමුණ ලපජිකිරම සඳා කතා සියලුම පේවර ගත්තා නමුදැන් ඒ දනල මාස ගානක් ක වනවා නමුත් මැතිවන කොමසමටේ සන්ඳ කිසි දෙ අකරගන බරුණන තල්ලුළලා ආපහු සල්ලිදීල පක්ෂගණන්න පුළුවන් දැන් අදත්තා පොල් ගෙඩිය කට්ටියත් කතා කළ ඉළඟට අර බල්බේකේ කට්ටියත් කතා කලා. ඉඟට සජිත් පේම දසත් කතා කල මොකදදම විහිඩුව. මහජනතාවෙන් නිර්වාාජි විදිරියට පත් ඉදිරියට එ කෙනෙකොට පරතේ මැතිවන්න කොමසම මේ දිහට නම් වැඩ කරන්නේ බරපතර ප්‍රශ්නය එක. ඔබම කල්පනා කල බලන් ජාජිත ඇතිවනන්නේ දී නාගනන්ද ඉදිරියට එනක ල්ලක්වන්නේ කට්ිය වැඩ කලක්නෙක්නේ. ඔහු විතරයි එදා චන්දයේයේ ඉදිරිපත් වනාා නම් ගොටබේ රාජ පක්ෂණ නාමියෝජනාව භියෝග න හට එකම පක්ෂක. ඒ නම ග සම්පූන විස්තර ම මහු එවෙලා වෙද. ඔය එන්න හජිත් ප්‍රේම දසවත් සියට තුනක් නවත් පනයන කන්දර ල රට හැමතම කෑ හන ග හට ිියක න ට කොදත්ති න ඔබට ද ප්‍රව ාවය ඔට ටේ චන්ද ල ත ට බරි. හජත් ප්‍රේම දාසට බැරිද. ඔයින්න අ බැ ද එකකෙ වත් කටේය නැේ එක තමයි රට හට වැටනේ එක තම න් ෙරුන්ගත් හඳුනාගත්ත ප්‍රශ් ක්. ඊ පස්සෙත් කතා කලා. මං කතා කලාමොකද ය සියටසන කටයගන්න කවුද සුනියල් වටගල මක වහම දිනවිශයකත්යන ඔබට මේ අභියෝග කරන්න වහම මේ පත්වේ මාභෝග කරන්න. අදරටත් ඔහු දිත්තු පුරේසියක්. අදටත්න නාගනත සම්න්ධෙන් ප්‍රතාාන පපුරවේසි භාාව අත්හරල මතතිවන කොම ට දිරි පත් කල බිදමතු පරේ භාවය අත්හරය ට සසාතික කුදත්ගත් ඒ දාල වෙන්න ද ත පේක්ෂකඇල මැතිවන කොම ෑය පේ වගේ මක් කොන් ේම ගැලෙන්ට බෑ. ඒක නතිය තියන ජනාතිපති මතිවනම්බධ නීති පැහැදිලියම දක්වන සුදුසකම් සපුරාති ියයුතුයි කියලා සුදුසුකන් සපුරන්ට ඔබ අධකරණයට නම යන්නන්නේ එක මැතිවන්න කමිසම වගකීම වගකීම සම්පුර්න්ම පැහන හැරිය ඒක තමයි හූල් හත්මය එක සාමාජිකයේ මතිව කොමිසම ස කොමසාතිස්ක්කල්ල අමරිකන් තානපිකාරලයට ලිවේ ඕ පුද්ධලික. ඇයි කොමසම ලිව ැත්තේ ඇයි කොමිසම තමන්ගේ වගකින් පැහැ හැරි. එක තම ඇත රටේ ප්‍රශ්න දිනසීිය ගේල රට. ැතිවෙන කොට මයිදැ ඔක්කොම තරෙන අපට වැරදුනා කියලා කවදකට වග කියලනි. පොහොට්ටුවත තේර රට ග අපිකට වගේ කියනි කවරුත්න මේ සජිස් ත්‍රේව දසස් රජෝම වග කිය. අන්ුමර් දිසානායක රජෝම වග කියන්ඩෝනි ඒවෙලාක අභියෝග කළේ නෑ අභියෝග කරන්ටටපු අපේක්ෂගේයාගේ අපේක්ෂකත්වය පවා මෝන් එක පැහැරගත්තා. කිමන් මේ රටේ හජන තාට කියන්නේ. ඔබ මීට වැඩිය රටගැන හිතන්ද. ඔබේ දරවා ගැන හිතන්ද. ඔබයට මම හැමදාමේෙන වනඇතින රත්තන කන්දක්කොඩේ ඉන්න ංඟන්න්නුටියක්කවි ටරන්නේ එපා කරුණා කළට අල්ලු ගසල ස්තරහටෙන්ද මේක හැමදාමේ රට මෙහම න්ඩ දෙන්න බෑ. එකක ඔබේ වගකීම බොම ස්තුතියි.